ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. නිහල්, ඔයා සාත්‍ර විශ්වාස කරනවද? කසාද බඳින්න ඉස්සලා 100%ක් විශ්වාස කරා. ඒ කියන්නේ ඔයා දැන් විශ්වාස කරන්නේ නැහැ. කොහොමද විශ්වාස කරන්නේ? ඈ කොහොමද විශ්වාස කරන්නේ? කිසිම වැඩපලක් කරන්න දෙන්නේ නැතුව මට 16ක් වගේ ඉන්න බිරිඳක් තමයි ලැබෙනවා කියලා කේන්දරේ තිබුණේ. දැන් මේකේ අනිත් පැත්තේ වෙලා තියෙනවා. ඔයා කියන්නේ මං ගෙදර දොරේ වැඩ කරන්න අකමැතියි කියලානේ. අකමැති නේන්න නැත්තම් මට මේ මැරිගෙන මෙහෙම වැඩ කරන්න වෙයිද? මගේ හොරොස්කෝප් එකේ කියලා තියෙන්නේ රාජකුමාරියක් වගේ බලාගන්න ගෙදර දොරේ වැඩ කරන සැමියෙක් මට ලැබෙනවා කියලා. මං අදවසේ වගේ පාලාපල කියන්නද? ඈ පැරණි සබදියාවකින් ඈත් වීමට ඉඩ ඇත. ඒ කියන්නේ මේ ඔයාගෙන් මට ඈත් වෙන්න තියනවා කියන එක නේද? මං පරණද? ඇන්ටික් භාණ්ඩයක්සේ පරණයි. මේ මොකක් බලාගෙනද ඔයා ඔක කියවන්නේ? මම මේ කියවන්නේ මේ අපි සීයාපප්ප නරසිංහ එයා ලියපු සාත්‍ර පොතක්. මේකේ නම අනාගතය ඇත ඔබේ යති. මේ පොතේ පෙරවදනි කියලා තියෙනවා මේ ග්‍රන්ථය පරිශීලනය කරන ඔබ බැලිය යුතු අද දවසේ පලාපල පමණි. හෙට දවස ගැන බැලුවොත් ඔබේ අනාගතය අන්ධකාර වෙනු ඇත. මේ ඔයාගේ ඔයාගේ සීයා මේ ඕමාර් කයියන්ද? මේ කයියා ඇති. ඔයාගේ උපන්දිනේ මට කියන්න. 1955 පස්වෙනි මාසේ පස්වෙනිදා 5:55ට. ඕ 5:55. ඒ කියන්නේ 5:55:55. රයිට්. මෙන්න අදවසේ ඔයාගේ පලාපල. මේ තියෙන්නේ. අසල්වැසි කාන්තාවක් නිසා ඔයාට පස් කෑමට සිදු වෙනවා ඇත. අසල්වැසි. People's next door. මදුරි. අම්මේ. අම්මේ. මගේ සලුංගලේ අංකල් නිහාල්ලාගේ ඇන්ටනා එකේ පැටළුණා. ඕකට ඉතින් ඔබ ණයෙන් අඬන්න ඕනේද? පොඩක් ඕම ඉන්නකෝ. මම අංකල් නිහාල්ට ෆෝන් කරලා කියන්නම් ඔයාගේ සරුංගලේ අරන් දෙන්න කියලා. හෙලෝ මදු, මේ ඔයා පන පිටින් ඉන්න තාක් කල් ඔයා මැරෙන්නේ නැහැ. මේ දැන් ඔයා ගැන අපි මතක් කර කර හිටියේ. හැත්තද? අනේ මේ නිහල්, ඔයාට ඔන්න අද මට ලොකු උදව්වක් කරන්න වෙයි. ආ කියන්න මතු ඕනේ වැඩක්. අද මම ඔයා වෙනුවෙන් පොළවේ පස් කාගෙන මැරෙන්න ඉන දවසක්. අනේ මේ මම නම් ඉතින් ඒ වගේ උදව් இல்லන්නේ ඔයාගේ. අනේ නිහල්, අපේ මේ මංජුගේ සරුංගලේ ඕගලංගුවේ වහලා තියෙන ඇන්ටනා එකේ පැටලිලා. අනේ ප්ලීස් නිහල් එක අරන් දෙන්න. ආ ඔවත් වැඩද මදු? ඔවත් වැඩද මදුරි? ඔවත් වැඩද මදුරි? ඔවත් වැඩද මතු? නිහල්, ඔය ගමේ කඩාවැටෙන මිනිහ දුවන්න හදන්නේ. මේ අර ඔයාගේ සීයා පප්පගේ අනාවැකිය ඇත්ත කරන්න යන්නේ. ඔවත් වැඩද මදුරි? ඔවත් වැඩද? ඔවත් වැඩද මදුරි? ඔවත් වැඩද? ප්‍රේම්, දොර අරගෙන එන්න. මාලි, ඔයා කොහොමද දැනගත්තේ ඔයාගේ ප්‍රියතම ප්‍රේම් ආව කියලා? මොකද්ද කියවන පොත? මේක අපේ සීයා පප්පා නරසිංහ සාත්‍ර ගැන ලිව්ව පොතක්. මේකෙන් ඕනෙම කෙනෙකුට එදා දවසේ තමන්ගේ පලාපල දැනගන්න පුළුවන්. ඇත්තද? එහෙනම් මලිමි එහෙනම් බලන්නකො අද දවසේ මගේ පලාපල කොහොමද කියලා. හරි. එහෙනම් ඔයාගේ උපන්දිනේ කියන්න. December 5. හැබැයි මලිදී මගේ උපන් අවුරුද්ද නම් කියන්න. මොකද? හරි. December 5. හරි. December 5. මිදින්. තව සුළු මොහොතකින් ඔයාට සතුටුදායක ආරංචියක් දැනගන්න ලැබේ. ඇත්තද? Thank you. මොකද සද්දේ?
ඒ නිහල් බැල්කනි එකෙන් පැනලා පස් කාගෙන ඇති. ඇත්තද? බලන්න පලාපල කියලා කටගන්න හම්බුන්නේ ඒක සපල වුණා නේද? වැල ගෙඩියක් වැටෙනවා වගේ ඇති නේද? වැල වැල බෑ. තා පොඩ්ඩේ මදුරින්ද පස් කන්න වෙනවා. අර වැඩ කිට දන්නේ හින්දා බල්ටියක් ගැහුවා ඇන්ටනාවත් එක්කම. මුෂ්ටික දනු මකර කුඹ කොස්සට බෙරි නොකරතම්. මේ තම්සෙට පලාපල විස්තර දැනගන්න ඕන නම් ගුරු පඬුරු දෙනවා. මෙන්න සර්. ආහෝ විසද භාගයක් කියන්න. පඩි ගත්තාම ඉතුරුවා දෙන්නම් සර් ඔක්කොම කියන්න. උපන් දිනේ කියනවා. අප්‍රේල් පළවෙනිදානේ. ආහෝ තම්සෙ උපන්ගේ මෝඩෙක් නේ ඔයි. මේ තියෙන්නේ. රාහු කේතු බන්ධනං සිවගුරු වරං කල්යාණන්දං සබ්ධං අපලං තමුසෙට තව සුළු මොහොතකින් සුළු අනතුරක් වෙන්න තියෙනවා. කියලා කත ගන්න හම්බුන්නේ නැහැ ඔයි පලාපල සපල වුණා. මොනවද උනේ කියන්නකෝ. බලන්නකෝ මිසිස් පෙරේරා. පේනෝ වගේ සාස්තර කියනවනේ. නෑ. මොනවද මොනවද පේනෝ වගේ කියන්නේ? කො පොත 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 පොත. නෑනේ. මොනවද මොනවද කියන්නේ? මිස් ප්‍රේමචන්ද සාස්තර කියනවනේ. මිස් ප්‍රේමචන්ද සාස්තර කියනවා. ඕවනේ. මේ මට කිව්වනේ මේ අද ඔයාට මේ සුභාරංචියක් අහන්න ලැබෙයි කියලා. හැබැයි ඒක කියලා කට ගන්න හම්බුනේ. මට පොල්ගෙන් කෝලයක් ආවා. එයාගේ දෙමෝපිය මේ සම්බන්ධිත කැවතියි කියලා. හැබැයි ඉතින් ඒක ඔයාට නම් සතුටුදායක ආරංචියක් වෙන්නේ නැති. ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් නම් ජීවිතාන්තයේ දක්වා ශෝකජනක ආරංචියක් ඒක. නෑ නෑ රත්නේ ඇත්ත. ප්‍රේමචන්දට බලන් හිටියා වගේ සාස්ත්‍ර කියන්න පුළුවන්. එයා මොනවද මිසිස් පෙරේරාට කිව්වේ? මට කිව්වා මගේ බෝයිෆ්‍රෙන්ඩ් කෞචල්‍ය. යකෝ ඔක්කොම කියලා තියෙන්නේ බෝයිෆ්‍රෙන්ඩ් ලගන්නේ. අහගන්නකෝ කිනේ කනේ. හරිද? මගේ බෝයිෆ්‍රෙන්ඩ් කෞචල්‍යට මේ වතුරෙන් අනතුරක් වෙන්න තියෙනවා. ඉතින් කියලා කටගන්න හම්බුන්නේ නෑනේ එයාගේ කවුද යාට මේ ගිනි වතුර වගේ විසික් කරලා. ගිනි වතුර? මං දැනගන්නම් කෝකේ ඇත්ත නැත්ත. අන්දර මඩල දෙද්ද වැටි මොද මාත්‍යා මට ආරංචි මිනිසුන්ගේ ගොනාට අඳන්න හොඳ පොටක් පාදගෙන කියලා. පොටක්? පොටක් නෙමෙයි මේක පොතක්. මේක මාරි නන්දනීගේ සීය පප්ප ලියපු අනාගතයේ ඇත ඔබේ අතේ කියන ජෝතිෂ ග්‍රන්ථයේ ෆොටෝ කොපි එකක්. මේක බලලා ඕනම කෙනෙකුගේ පලාපල පග්ගල කියන්න පුළුවන්. එවලම කියන්න පුළුවන්. එහෙනම් සර් ඉතින් බලන්නකෝ අද දවසේ මගේ පලාපල කොහොමද කියලා. ආ කියන්න බලන්න ඔයාගේ උපන් දිනේ. මගේ ඉන්නේ ජනවාරි 1. මුල. ජනවාරි 1. බෝතල් මාසේ මුල ජනේරු පළවෙනිදා. මේ තියෙන්නේ. මේ රත්නේ මේ පලාපල 90 අද ඔයාට සිද්ධ වෙනවා කාගෙන් හරි ණයක් ඉල්ලගන්න. ඒක නම් සනාථ කරන්න පුළුවන්. මං ආවෙම සර්ගෙන් අතමාරුවක් කරගන්න. අනේ සර් උසෙ බේත් වගේ දැන තියෙනවා. මේ පොඩේ. දැන් මගේ පලාපල බලන්න මේ. අපේ රත්නේ සල්ලි මට. දැන් මගේ පලාපල 90 කියලා තියෙනවා. අද මගේ පවුලටවත් සත පහක්වත් දෙන්න එපා කියලා. හරි හරියන්නේ. ප්‍රේමචන්ද මොනවද මේ ඔක්කොම තියෙන කොළකොඩ මේ රාජකලිලි උන්ද? කොළකොඩක් නෙමෙයි සර්. මේක වැදගත් පොතක්. මේක අනාගතයේ ඇත ඔබේ අතේ කියන ජ්‍යොතිෂ ග්‍රන්ථයේ ෆොටෝ කොපි එකක්. මොන පොතක් තිබුණත් වැඩක් නෑ පූ පුතේ. උඹේ අනාගතේ තියෙන්නේ මාගේ අතේ. හරි. මං ඉතින් සර්ගේ උපන් දිනේ දන්නවනේ. බලමු අද සර්ගේ පලාපලයේ කොහොමද කියලා. මේ තියෙන්නේ. මේකේ පලාපල 90 අද සර්ට සර්ගේ පවුලකින් ගුටි කණ්ඩ සිද්ධ වෙනවා. උඹේ සාතරේ බැලවදි. මම මෑණිකව අද ඒගොල්ලන්ගේ අම්මලා ගෙදර ඇරියා. මා මාස දෙකකට සර් හම්බ වෙන්නේ නාමල් කොමලී කියලා ගෑන් ළමෙක් ඇවිල්ලා ඉන්න. නාමල් කොමලී. නාමල් කොමලී. දෙන්නා පලාපලකෝද? ඒක නෙමෙයි කොණි. ඇයි මමට ෆෝන් කරලා එන්න කිව්වේ?
මං වාට එන්න කිව්වේ කොමලි මේ අම්මගේ වයිෆ් මැනිකේ යා මේ මේගොල්ලන්ගේ අම්මල ගිහද ගියා මට නිකන් හරි පාළුවක් වගේ දැනුණා ඒකයි අනේ යන්නානේ මට ආරංචි ඔයා පවුලට බයයි කියලා මම බයයි මම බ්ලැක් බෙල්ට් කරාටේ මම එයාට බය නැහැ එයාව දැක්කම මගේ හිත නිකන් අවුල් වෙනවා ඒකයි දැන් තියෙන්නේ පවුල දැක්කම සිත්තවුලෙන් වෙවුලන අවස්ථාවයි ඔයා හරි දා දක්ෂ කෙල්ලෙක් ඈ මගේ පවුලේ කටහඬින් වර කතා කරන්න පුළුවන් නේද මම මුකුත් කිව්වේ නෑ මම දන්නේ නෑ ඔයා මුකුත් කිව්වේ නෑ නෑ එහෙනම් මට ඒ වයිෆ් කතා කරන වගේම ඇහුනේ කොහමද කොඩි මමයි කතා කළේ නිහල් මේ පුතෙන් කොහොමද අනේ පලාපල බලාගන්නේ දැන් ඔයාට කාගේ පලාපලේද බලාගන්න ඕනේ මංජුගේ බලමු ආ එහෙනම් ඔය මංජුගේ උපන් දිනේ තියෙන පිටුව පෙරලන්න ඔන්නක අකිසට වෙන්න ඇත්තේ ආ මේ තියෙන්නේ නොවැම්බර් 8 දැන් ඒකට යටින් තියෙන පාඩේ කියවා බලන්න අද දින මේ දරුවාට පැණිවැහෙන අඹ කෑමට අවස්ථාවක් ලැබේ. ඒ හේතුවෙන් තම අසල්වැසියෙකුටද දඩ කෑමට අවස්ථාවක් ලැබේ. මේ මොකද්ද මේ? මංජු මොනවද කන්නේ? මේ මේ දම්පර අඹ. අඹ? කොහෙන්ද ඔය? මෙතන ඉන්න. පළවෙනි ශාස්ත්‍රයේ හරි ගියා. ඒක තමයි. කොහෙන්ද අනේ? මේ ඉන්නේ. මේ ඉන්නේ. නෝනා. මේ ළමයා කාගෙද? මගේ. මම මේ පෙට්ටිය ලියෙන් තියලා කඩේට ගියා බුලත් පිටක් කන්න. ඒ ගිහිල්ලෙනකොට මේ ළමයා අඹගෙඩි හතරක්ම කාවා. මේ මේ කන්නේ පස්වෙනි අඹගෙඩිය. මේ මංජු මොකද මේකේ? මාත්‍යා ඈ අඹගෙඩි පහට රුපියල් 100යි. ඈ රුපියල් 100යි. තම්සි විකුණන්නේ අඹ දෙහෙම නැත්තම් දඹරත්තරන්ද? චීචී මහත්තයා. Tamange ළමයා වෙනුවෙන් රුපියල් 100ක් වේදන් කරන්න ඔය තරම් පෙරේත වෙන්න ඕනද? මගේ ළමයා. එයා එයා නෙවෙයි. නෑ කමන්නේ. මේ උපන්දිනේ කියන්නකෝ ඇයි කාඩ් එකක්වත් එවන්නද ජනවාරි 30ක පෙබරවාරි 31 තම්සගේ අපෝච්චිගේ මේ කැලෙන්ඩරේ බලලා දෙක කිව්වේ එහෙනම් ජනවාරි 31 වෙන්නේ එහෙනම් කියන්නේ පොඩක් කොහොමද මුල ඇත්තේ නේද මේ තියෙන්නේ ජනවාරි 31 අද දින මෙම කාන්තාවට රෝහලට යාමට සිදුවනු ඇත ඇත්තනේ මම ඉස්පිරිතාලේ යනවද මගේ මහත්තයා ඉස්පිරිතාලේ මම එන්න මහත්තයා මම අම්මගේ ගියද්දි නිහාල් අයියෝ ඒ උනාට ඒක නම් එච්චර සාර්ථක නෑ වගේ නේද අනේ ඇයි අනේ තියාගේ මහත්තයා ඉස්පිරිතාලේ ඉන්නේ ඔත වරදින්න බෑනේ ආ මොකද ඕ හරි ඒ ශාස්ත්‍රි තරි ගියා එයාට රෝහල් ගත වෙන්න වෙනවා නැගිටලා ගියා නැගිටලා ගියා මේ නිහාල් අපි වාගේ පලාපලේ බලමුද බලමු කියනෝ කියනක උපන්දිනේ 55 පස්වෙනි මාසේ හරියට 5යි 55ට ඔච්චර දිගට උණයි පස්වෙනි මාසේ පස්වෙනිදා ඒ කියන්නේ රයිට් එකක මේ හරිය ඇත්තේ මේ තියෙන්නේ අද දින මෙම පුරුෂයාට තම භාර්යාවගෙන් එනුම් බැනුම් ඇසීමට විඳීමට සිදුවනු ඇත අපෝ ජීවිතේට මගේ ඩාලි මට බැනලත් නැ බනින්නෙත් නැ අපෝ ඉවහඳ වගේ ඒක විශ්වාසයි මේක වැරදිලා පොඩක් ඉන්න නෑ අන්න ෆෝන් එක රින් වෙනවා ඉලඩියක් ඉන්න හලෝ හලෝ මදුරි ඉතින් කොහොමද ඔයා කොහොමද ඔයාගේ සපසනීප වරදක් නෑ මාලි හොඳින් ඉන්නවා මේ මාලි ඔයාගේ අර සීයා පප්පගේ පලාපල පොත අපි දැන් මේ බල බල ඉන්නේ පීමචන්ද්‍ර අද උදේ ෆොටෝ කොපිස් වගේ එකක් ඇත්තා ඔයාට ඒක ලැබුණද නෑ නෑ
මේ දැන් නිහාල් ඔය පොතත් අරගෙන අපේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ. මේ මදුරි නිහාල් ඔතන හිටියා කියලා මගේ අනාගතයට හානියක් වෙන්නේ නෑ නේද? මේ මාලි ඔයාගිනුත් ඉතින් අපේ අනාගතයට හානියක් වෙන එකක් නෑනේ නේද? මේ නිහාල් ඔයාගේ ඩාලි. ඩාලින්! ගුණා මූරුව බල්ල පිවුන. මොනවද උතර කරන්නේ? මගෙන් සල්ලි අරගෙන ගිහින් ෂොපින් යනවා කියලා නේද? Get out! I'll kill you! නිහාල්! මේ පොතේ තියෙන දේවල් ඇස් පනාවටම අනාථ වෙනවා නේද? මම මගේ හරම වෙලාවත් හොඳට බලා ගන්න පොඩක් වමන්නේ. මම බලන්නම් එක මම බලන්නම් එක. ඉතින් මම බලන්නම්කෝ. මම බලන්න. එහෙනම් බලන්න ජූනි 21. අවුරුද්ද කියන්නේ අවුරුද්ද කියන්නේ. ආ? අවුරුද්ද කියන්නේ. ඒ මොකටද අවුරුද්ද? මේ මේ ඔය මගේ වයස බලා ගන්නනේ. මගේ නතන්ට වඩලා බලනවාද? හරි. ජූනි 21. ජූනි 21 මේ තියෙන්නේ. මෙම ස්ත්‍රිය ඇඳුම් පැළඳුම් මිලදී ගන්නට ගිය විට ඈට ඒවා නොමිලේම ලැබෙනු ඇත. ෂෝ හරි ෂෝක්නි. අපි shopping යන්. මොකටද ඔයා? ආ මාලිමේ. අයියෝ යාගේ අර සීය පප්පගේ පොත තමයි පොත. ඒකේ ඔක්කොම අනාව කී හැර ගියා මගේ කැර. මොකද්ද? මගේ යෙහෙලියකකෙන් කෝල් එකක් එනවයි කියලා තිබුණා. කුවාවේ නැහැ නේ. ආ මන්නම් දැන් චුට්ටකට ඉස්සෙල්ලා ඔයාගේ ගෙදරට ෆෝන් කරා. මටද? නෑ නිහාල්ට. හා? නිහාල් මොනවද ඒ කරන්නේ? නිහාල් මන්දුරිගේ අනාගතයට එබිකම් කරනවා. ආ එහෙනම් නිහාල්ට මාර්ගයක් තියනවාද? මම පොලිසිය මගේ පස්සෙන් පනවන මම මොකද කරේ නෑ. Excuse me madam. දැන් මට අයියා සීකාර කියන දුක නාවද? මේ ඉන්නේ සර්. ඊට පස්සේ තමුසේ වත්තලෙන් උඩ ගන්නේ අයියා. සර් සර් මම 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 වෙන කෙනෙක්ගේ පස්සෙන් එනවා. මොකද සර් මාව වත්තලෙන් උඩ ගන්නේ. ආ. මේ ඉන්නේ මිනිහා? මේ මේ. ඉන්ස්පෙක්ටර්. අයියෝ යම් යාගේ පස්සෙන් එලවන්නේ? පස්සෙන් එලවන්නේ? පස්සෙන් එලවන්න ද උනන්නේ මට ඉස්සරෙන් දුනවද? හදිස්සියක් කියලා මන් දීවේ. වැරදි මිනිහවනේ මම කල්ලගන්නේ. මේකනේ. ඉන්ස්පෙක්ටර් මං ඔයාගේ පලාපල කියවන්නද? මට ඔයාගේ උපන්දිනය කියන්න. උපන්දිනය පෙබරවාරි 29 වෙනිදා. ඔයි සී. හරිම වාසනාවන්ත කෙනෙක් නේද? මොකද මෙයාට පාටියක් දෙන්න වෙන්නේ අවුරුදු 4 කට සැරයක් නේ. හරි. ඉන්ස්පෙක්ටර් ඔයාගේ පලාපල හැටියට මේක කියලා තියෙනවා අද දින සිට දහස් ගානක් වහන ඔයාවට කැරකෙනවා කියලා. හරි. අද තමයි මට OIC ට්‍රැෆික් විදියට ප්‍රොමෝෂන් එක හම්බුනේ. ඕ OIC ට්‍රැෆික්. ගුඩ් ගුඩ් ගුඩ්. මම යන්න. බයි. බයි. හැබැයි මේ වැරදි වාහන පස්සේ ලවන්න එපා. නිහාල්! ඩාලින්! මේ අද දවසේ ඔයාගේ පලාපල කියවද? ඔගේ මොනවද කියලා තියෙන්නේ? මේ බලන්න! අද දවසේ ඔයාගේ සල්ලි දේපළවලටයි ව්‍යාපාරික කොටස්වලටයි ආයෝජනය කළොත් ටොප් එකට හම්බ කරන්න පුළුවන්ද? ඉතින් ඕකට වියදම් කරන්න මට සල්ලි නෑනේ. ඇයි අනේ ඔයාගේ රත්තරන් බඩු අලලු මාල කරාම්බෝ? මට තියෙන්නේ ඔක්කොම ඉමිටේෂන්නේ. ඉතින් අනේ බැංකුවේ සල්ලි. ඒකට ඇත තියන්න මං කැමති නෑ. ඇයි? මගේ account එකේ සල්ලි අඩු වුණොත් මගේ තත්ත්වෙට හරි නෑ. අන්නේ උනාට මේ අපි බය වෙන්න එපා. අපි මැනේජරයට කියමු. මේ සල්ලි අපි ආයෝජනය කරන්නේ අපේ දේපළවලට ව්‍යාපාරික කොටස්වලට කියලා. මේ මගේ යාළුවෙක් ඉන්න අපි discuss කරලා advice අරගෙන ඩග්ගල දිමු වැඩේ. මොකද අපේ මේ බරට බරේ සිංහල අවුරුද්දද නත්තල් ජනේලුද හජි පෙරනාල්ද දීපවාලිද තයිපොංගල්ද මේ මේ ප්‍රේම් අද අර මාලිගේ සීය පප්පගේ පොතේ තිබුණා මට නොමිලේම ඇඳුම් ලැබෙනවා කියලා. එතකොට මේ සේරම දේවල් නොමිලේ? ආ
මම රුපියල් 25000කම බඩු ගත්තා. ඇත්තද? හා 25000ක බඩු අරන් මට වනවද කෙනාවේ? කොහොමද අපේ තාත්තට ගත්තේ? කලි සම්බෙද්දද්ද? හොඳ ෂර්ට් එකක්ද? මෙන්න. මෙච්චර? මෙච්චර? රුපියල් 25000ක බඩු අරන් මට මේ දුම් කලේ තමයි කෙනාවේ. හඳයි කමන්නේ කමන්නේ. සිංගල් හරෝදල නෑගම් යනකොට අඩු ගානේ බුලත් අතරවත් යන්න බැරිය. Excuse me. Mrs. Madhuri Premachandra. මම තමයි. මම තුසිත සාප්පු සංකීර්ණ මැනේජර්. මම ආයේ මැඩම් ගත්ත බඩුවල බිල දෙන්න. ඇයි ඔයා කිව්වනේ මේ ගන්න බඩුවට සල්ලි ගන්න එයි කියලා? ඒ මැඩම් අපි සාමාන්‍යයෙන් අපේ ප්‍රතිපත්තියක් තියෙනවා. එවෙල ගන්න බඩුවලට කස්ටමර්ලගෙන් සල්ලි ගන්න නෑ. ඒ වුණාට පස්සේ ඇවිල්ලා බිල දීලා සල්ලි කලෙක් කරගන්නවා. මේ දැන් අපි මේ බිල ගෙවන්න බැහැයි කිව්වොත් එහෙම. මොකද්ද කිව්වේ මහත්තයා? දැන් අපි යනවා මේ බිල ගෙවන්න බැහැයි කියලා. බිල ගෙවන්න බැහැයි කිව්වොත් මහත්තයෝ සල්ලි ගන්න පොළඹව ගන්න කොම සාවිදි අපි කාවත් තියෙනවා. රේම් අපි දැන් මොකද කරන්නේ? දැන් කරන්න තියෙන්නේ ඉතින් මේ දුම් කලෙන් බෙල්ල වැලදා ගන්න. මාලි මාලි අනේ නිහාල් නිහාල් මොකද ඔය බූරුවෙක් වගේ තප්පුලන්නේ? එතන එන්න බූරුවෙකුට පුළුවන් ද හේෂාරහවේ කරන්න? මාලි මේ මෙන්න අර පලාපොල පොතේ ෆොටෝකෝපියක්. මේ ෆොටෝකෝපියත් ඔයාම තියාගන්න. ඇයි? අනේ මේ මනුස්සයා කරලා තියෙන වැඩේ බලන්නකෝ. මේ පලාපොල පොත බලලා මදුරට කියලා තියෙනවා ඔයා ෂොපින් යන්න නොමිලේ ෂොපින් කරගන්න පුළුවන් කියලා. ඔන්න යා නොමිලේ ෂොපින් ගියා. ඉතින් පොත වරදින්නේ නෑනේ. පොත වරදින්නේ නෑ. මටයි වරදින්නේ. දැන් ඉතින් සියලුම දේපල විකුණලා දාලා කොළ පොතක් කරන් ඉඟාගග ඉඳිමුර අතරන් තමයි. බොරු කියන්නේ මොකටද? අපිට නම් ගොඩක් මේ පොතෙන් ලාභ ප්‍රයෝජන ලැබිලා තියෙනවා. කෝටි ගණන් දහස් ගණන්. ඒ වුණාට ඉතින් මේ මුස්පේන්තු වගේ මූණෙන් නම් එහෙම දෙයක් පේන්නේ නැහැ. ඇයි කන්නාඩි පොළඟෝ? අපේ බැංකු ගිණුම උඹට පේන්නේ මගේ මූණෙන්ද? ඈ? ඇත්ත වශයෙන්ම අපි කොටස් වෙළඳපළට අපි මුදල් ආයෝජනය කළා. අපි කුරුඳු වත්තෙන් බංගලෝ එකක් ගත්තා AC. මේ දැන් පොඩ්ඩකට ඉස්සලා ඒකේ බාත්รูම් එකකින් මම මේ හොට් වෝටර් උණු වතුර නාගෙන ඉන්නේ. මොන වතුරෙන් හරි ගමන් නැහැ තමයි නාගත්තා නම්. සතම්. හලෝ. ඔහ් කොටස් වෙළඳපළෙන්ද? ඔව් කොච්චර දැන් වැඩි වෙලාද? Oh my god. කොටස් මාකට් එක ක්‍රෑෂ් වෙලාලු අපේ ඔක්කොම කොටස් උටා. ඉනි කමන්නේ කනගාට වෙන්න පා. පේ කුරුඳු වත්තේ බංගලෝ එක තියෙනවනේ. හෙලෝ. හෙලෝ. ඈ. අපි බංගලෝ එක ගිනි අරන්. කොහමද ගිනි ගත්තේ? මම අර සෝරි මම අර හොට් වෝටර් නාලා ස්විච් එක ඕෆ් කරන්න බැරිව ඇවිල්ලා ඒක දැන් ඉතින් එහෙනම් උණු වතුර නා ගන්නවා ගිහිල්ලා කිරමලේ ගිහිල්ලා කොටස් වලින් දාලින් දුවන්න එපා ඔයා ගන්න ඔයා ගන්න දාලින් ඔයා ගන්නකෝ ඩාලින්. ඩාලින් ප්‍රේම් කුකෝ. ඔයා ගන්න. කුකෝ. හෙලෝ. හෙ? මොනවා? ඔව් මේ. මොනවා? මොකද? මේ මොකද? අපේ මදුරි ලොතරැයි පත් 500ක් අරගෙන ඒකෙන් එකකට දිනුමක් ඇවිලා. රුපියල් 10ක්ද? ලක්ෂ 10ක්.